ුවන් බම නීතිඥ අමිල්ලේ ගොඩ මහවත්ත. අපි මේ වෙලාවේ මේ මාධ්‍යසාකච්ඡාවට වාඩි වෙන්නේ අරගල කාරයෝ විදියට බොහොම ජයග්‍රාහී මානසි ගත්වයකින්. මම එහෙම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා අරගලය ජීවත් වෙනවද. තාම අරගලය සක්‍රීියද කියන ප්‍රශ්නය. ඒකට ඒයේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී උත්තරයක් දුන්නා. කියීනෙනුත් අරගලයට බය වෙන. වැසිගිලියට ගියත් අරගලයට බය වෙන මේ දේශපාලඥෝ රනිල් වික්‍රම සිංහලා. අරගලයට කොයිතරම් බයද අරගලය කොයි තරම් ජීවමානද කියන එක ඊය පාර්ලිමේන්තු එෙදකිව්වා. අපි රනිල් වික්‍රම සිංහට කියනවා. මේ රටේ මිනිස්සු එක උන්ඩයක් පාවිච්චි කරන්න නැතුව. මේ රටේ මිනිස්සු එක ආයු දෙයක් පාවිච්චි කරන්න නැතුව තුනෙන් දෙකක බලයක් තිබුණු ජනනාධිපති කනෙක් ගෙදරේරෝලා. ය අල්ියල මල්ලිලට දපත්වල හැගෙන්ට වැඩ සැලැස්සුවේ නිකම්ම නෙමෙයි. අපි මේ අරගලය කරේ කඩයනවා වගේ නෙමෙයි. මේක බුද්ධියේ අරගලයක් මේ ආදරය අරගලයක් ඒක හින්දා. අපි ඔ රනිල්ල වගේ නිවට දේශපාලත්නයන්ගේ කතාවලට උත්තර දෙන්ඩ බැදිලත් නෑ කැමතිත් නෑ. නමුත් මේ රටේ ජනතාවට අපි කියන් ඩෝන. මේ දේශපාලත්නෝ අදටත් අරගලයට බයයි. ඒකයි කියන්නේ අපි හදිසිනී තියදානවා අපි හමුදාාවගේනවා අපි පොලිසියගේනවා. අපි අරගලකාරයෝ විදියට කියනවා ඔය ඔක්කොමති අද්දිි තමයි අපි අරගල කරේ අපි හටත් අපිට ඕන වෙලාවට අප හැඩේට අපේ විදිට අරගල කරනවා ඒ වික්‍රමසිංහටවත් රාජපක්ෂලටවත් නවත් අන්න බෑ. ඒ වගේම ඒ කතාවෙද අපි දැක්කක් පැහැදිලිලෙසම රානිල් වික්‍රමසිංහ කනේ පාරගැහුවේ මහින්ද රාපක්ෂට. මොකද මහින්ද රාජපක්ෂ ඊට කලින් දවසේ. හොටගේ බත් බැලයන්ට පොඩි චූන් කතාවත් දුන්න. ඒක දැකපු තනියම එතන ජීවත් ව තනි අලිය වෙන රනිල් බයවුුණ පොහොට්ටුුවේ වුන්තිික ඒ පැත්තට පලක්්වෙේ කියන එක පොඩි පොරට ඕක්ක එකක් දුන්න. රනිල් හිට්ලර්ර වුණත්. රනිල් ඒ ආධිපති වනත් අපි රනිල්වා දුරනවා. හය පාරක් අසාර්ථක අගමැති අවුරුදු විසිටක් පක්ෂේනාක ඇවිඳල ඉඳලා. ක්ෂය මහපොලොට සමතලා කරපු අසාර්ථක පක්ෂනායකයා කවදාවක් මේ රටේ සාර්ථක විදාායක ජනාධිපතිවරයෙක් වෙන්නෙත් නෑ හිටලර් වඩ හිතුවත් ඔයා ෆේල් ඒ ආධිපතිවෙඩ හිතුවත් ඔයාෆේල් ඔයා සාටං වඩ හිතුවත් මේ රටේ ඒත් ඔයා ෆේල් මොකද ඔයාගේ ඉතිහාසේම ෆේල්. ඔයාට කොහෙද ඔ යන පිනක් පලදුන්න ඔයා ඒ පින කළමනාකරය කරණය කරගන්න එක ඔයාගේ අයිති දෙයක්. ඒ වගේම යයිඒ පාලිේතු ඇද කියනවා චන්දයක් දෙන්නන්නේ නෑ කියලා. ඔය අමතකතියයාගන්නඩ ඔය විදායක ජනාතිපති විතරයි. මේරටේ පරවාදිිපත්තිය තියෙන්නේ රටේ මිනිස්ස තුළ මේරට අරගලය කරපු පක්ෂ පාට බේදයක් නැති මනිස්සු තුළ පර්මාවාධිපත්තිය තියෙන්නේ. අපේ පරමාධිපත්තිය අපි ඉල්ලා ගත යුතු වෙලාව සහ ඉල්ලා ගන්නා තැන එකි දන්නවා. ඒය කතා ඔය පර්ලිමේතුෙන් එලියට ල්ල කිවත් නැතත් අපි අවශ්‍ය වෙලාට අපේ මූලික යිතිවාසිකම් විදිට පි චන්ද ලාගන්න විද්‍ය අපි දන්නවා ඒ ඔයාටනත්තන්න බෑ. යා විධාක නාජපතිමිසාක් සර් බලල් දරිදවියුණනෙමේ. ඒක හින්දා අපිවාට කියනවා. ඔය හිතනවන ජනතාව සමඟ ඉන්න මාධ්‍යායතන මර්ධනය කරන්න. ඔය හිතනවනක් ජනත එ ඉන්න අනිකුත්දේවල් මර්ධනය කරලා ජනතාවගේ හඩ යටපත් කරන්න එක අට කරන්න වෙන්නේ නෑ. මොකද මේ රටේ අපි දන්නවා දැංචීනයතාම වචනයක් දීලා නෑ නයිටිකට මොකොද කරන්න කියන එක. ඒක ඉදිරියේදී අනිවාර්යෙන්ම. මේ රටේ නැවතාාර්ථක ප්‍රශ්න උද්‍රවීමට නියමිතයි. එතකොට ඔයයා දන්නවා එතනති ජනතාව පාරටයනවා.ඒ පාරටේනේ මිනිසුන්හ පොඩ බය කරලතියා ගණ්ඩඕන කියලා. එක අයට කරන්න බෑ. මොකද ඔයිට වඩා කයිවාරු ගහපු මිනිස්සුන් රටෙන් පැවා. ඉගොල්ලු රටරටවල් ගානි සරනාගතයව වගේ ගියා සමහරු දූපත්වලට ගිය. ඒ දූපත් මේරට මිනිස්සු බෝට්ටු අරංගිල දහස්ගන්නින් වට කර. ඉතිං කොළලබින් තිස්තුන් දහක් චන්දගත්ත ඔයා. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිකම ලබාගෙන ඉන්න ඔයා. ජනවර්මක් නැති ඔයා කොහමත් චන්දකට යන්ඩ බයයි කියන කරණාව අපි දන්නවා. ජනතාව විදිහට අපි ඉන්නවා මේරට ගෙන අන් ඕනෙ කොටන්ටද මේ රට වෙන්ඩෝනෙමමු කක්ද කියන එක මේ රටේ අරගලකරුවන් විදිහයටට අපි දන්නවා. ඒෙ හින්දා රනිල් රාජ පක්ෂයට අප කියනවා. ඔයා නිකං ඔය බොරු සද්දදාලා. අපි බය කරන්න හැදුවට එක වෙන්නේ නෑ. මොකද අර්ගලකාරයෝ තර්ජනයට බයනෑ කියන කාරනාව.